රුසියාවේ දකුණු දිග නගරයක් වන ක්‍රිස්නොඩාරි ක්‍රිනිට්සා ගම්මානයේ ඉදිකිරීම් අවසන් කර නොමැති ගොඩනැගිල්ලකට හානි සිදු ඇතැයි එහි ආණ්ඩුකාරවරයා පවසනවා. ඩ්‍රෝන ප්‍රහාරයකින් එම ගොඩනැගිල්ලට හානි සිදු ඇති බවයි ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ. තවත් ඩ්‍රෝන යානයක් ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට අයත් මාලිගයකට ඉතා ආසන්නව පිහිටි ඩිසන් කොට් ගොවිපල වෙත පියාසර කර ඇතැයිද සඳහන්. ඩ්‍රෝන යානාවල ඉලක්කය වී ඇත්තේ ගොවිපලට ඉතා ආසන්නයේ පිහිටි ගෙලෙන්ඩිසික්කී පිහිටි පුටින්ගේ මාලිගය විය හැකි බවටයි රුසියානු බලධාරීන් අනුමාන කරන්නේ. ක්‍රිනිට්සා ගම්මානයේ සාරවත් මිදිවතු සහ වයින් කර්මාන්ත ශාලාවක් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එය රුසියානු ආඥාදායකයාගේ මාලිගයට අයත් විය හැකි බවයි පැවසෙන්නේ. මීට පෙරද සතුරු ඩ්‍රෝන යානා ක්‍රිනිට්සා ගම්මානයේ පිහිටි පුටින්ගේ මාලිගාව පිහිටි භූමිය අසලට පියාසර කර ඇතැයි සඳහන්. පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේද පුටින්ගේ එම මාලිගාව අසලට ඩ්‍රෝන යානා පියාසර කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර නීටෝ සංවිධානය සිය ගුවන් යානා නාශක පද්ධති ස්ථාපිත කර ඇති බටහිර යුක්‍රේනයට ඉහළින් පිහිටි ගුවන් සීමාව වසා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වනවා. මීට අමතරව ඇතැම් නේටෝ සාමාජික රටවල් බට පිරිස් පුහුණු කරවීම සඳහා යුක්‍රේන භූමියට සිය උපදේශකයන් යෙදවීම මෙන්ම ඉදිරිපෙළට ආයුධ සහ පතුරම් ලබා දීම සඳහා උසස් සැපයුම් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසතෝනියාව, බ්‍රිතාන්‍ය, පෝලන්තය, කැනඩාව, ලිතුවිනියාව සහ ප්‍රංශය වැනි රටවල් යුක්‍රේනයට ලබා දෙන ආධාර පුළුල් කිරීමට පක්ෂව සිටිනවා. එමෙන්ම යුක්‍රේනයට හමුදාව යොමු කිරීමටද ඔවුන්ගේ අකමැත්තක් නොමැති බවයි වාර්තා වන්නේ. එවැනි තීරණයක් සඳහා විරුද්ධ වන්නේ ඇමරිකාව සහ ජර්මනියයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයකට නේටෝ සාමාජිකයින් මෙතෙක් එළඹ නැහැ.